සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා හොඳින් දන්නවා අද පාසල් පද්ධතිය තුල මහා භයංකාර තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා කුඩුත් එක්ක අයිස් හෙරොයින් ඒ වගේම අනෙකුත් මත්ද්‍රව්‍ය මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට නීතියෙන් දෙන තහනම නීතියෙන් දෙන දඬුවම බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් හිරගෙදර ඇතුලේ සාත්තු සප්පායම් වෙන එක කියන එක මුළු රටම හිතන්නට ඕන අපි එහෙමද කරන්නේ ඇයි අපිට සිංගප්පූරු නීතිය ගේන්න බැරි අපේ රටේ මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා ආපු සක්‍රීය පනතක් තමයි 1983 විෂ මත්ද්‍රව්‍ය අබින් පනත The Act Number Act of 1983, Dangerous Drugs, Poisons and Opium Act. මේ ඇක්ට් එක පළවෙනි වතාවට සංශෝධනය කළා දැන්ට මාස දෙකකට පමණ පෙර මේ ගරු ස්වභාවෙදී. මේ පනත යටතේ ඔය අයිස් මත්ද්‍රව්‍ය කියන ඒවාට එහෙම නඩු දාන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද ඒක ඒකේ ෂෙඩියුල් එකේ තිබුණේ නැහැ උපලේඛනයේ. ඒ වගේම මේ පනතේ උපලේඛනයේ තිබෙන ආකාරයට තමයි නඩු පැවරීම සිදු වීමේ ජුරිස්ඩික්ෂන් එක තීන්දුව වෙන්නේ. අධිකරණ බලය. මහේස්ත්‍රාත් අධිකරණයට දැන් හෙරොයින් ගත්තොත් ඩයිස්ටයිල් මෝෆින් රසායනික නාමය. ඒතර ඒක ග්‍රෑම් දෙකට අඩු නම් යන්නේ මහේස්ත්‍රාත් උසාවියට. සුද්ධ බර. ග්‍රෑම් දෙකට වැඩි නම් මහ අධිකරණයට යන්නේ. ඊළඟට අපි ගම්මු ඕපියම්. එහෙම නැත්නම් කැනබිස් සැටයිව. ගංජා. බොටනිකල් නේම් එක ඒක. तो कैनबिस सटाइव कीने का सिंहल आयुर्वेद क्रम में अनुवा वैद्य वरुण्ट बलपत्र साहित्य व तबागत है कि प्रमाण एक्टिंग एक इक्मवागियों एक जुरु शिक्षण ने कहना सुनवा किलोग्राम संख्या वानुवा माइंस्ट्रा तादिकरने दे कीने मिन्न मियां कार इंतिपुन तत्त्वे तमाई अपि मेवनी मध्यव्य वर्ग सहन प्रमाण या विशेषम අපේ මේ ඒ අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දුන්න තොරතුරුත් එක්ක විශාල ප්‍රමාණයක් අතුලත් කළා කිසිම ආකාරයකින් රසායනික නාමයන් අනුව මත්ද්‍රව්‍යලා ගණයට වැටෙන ඕනෑම දෙයක් ඒකට අතුලත් වෙන ආකාරයට තමයි මෙවර අපි සංශෝධන ඉදිරිපත් කළේ ඒ නිසා ගරු විපක්ෂ නායකතුමනි දැන් ඉඩකඩ තිබෙනවා ඒ අපි සම්මත කළා ඔබතුමා සහතික කළා පනත ක්‍රියාත්මක වෙනවා අද උසාවිවලදී මේ පිළිබඳව කටයුතු කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා සංශෝධනයෙන් පස්සේ ඊළඟට පාසල් පද්ධතිය තුල කියනවා නම් ඊට මාස 3-4කට කලින් මාධ්‍ය තුලිනුත් එවැනි විශාල ආකාරයෙන් යම් යම් දැන්වීම් කෙරුණා ඒ සම්බන්ධයෙන් මම පළාත් අධ්‍යාපන බලධාරීන් කලාප දක්වා ගිහිල්ලා ඊළඟට අදාළ අධිකාරීන් පොලිසිය මේ සියල්ල ගෙනාලා වතාවන් කීපයක් සාකච්ඡා කළා දැන් ඒක පාලනය කිරීම සඳහාත් දැනුවත් කිරීම සඳහාත් පාසල් දෙමාපියන් ඒ අය සම්බන්ධ කරගෙන යන වැඩපිළිවෙලකට අපි ගිහිල්ලා තිනවා හැබැයි කොහෙන්නු අපිට යම් ආරංචියක් ආවොත් ඒ ගැන අපි විශේෂයෙන් කටයුතු කරගෙන යනවා